ඒගේමි අදත්න්නේ යාල වනෝද්‍යාන පසුගගේ සති අපි යාල වනෝද්‍යානයට ඇතුල් වනේ කිරින්ද පලුතුපාන මාර්ගයඔස්සේ එක තමයි ගොඩක් අය යාල වනෝද්‍යානයට එන්නට යොදාගන්න මාර්ගය. කොමල යාල ජාතික වනෝද්‍යාය රනිතම වනජීවී රක්ෂිතය වර්ග කිලෝමිටර එක්දස්සේ අනුහතක ැපසරක තමයි මේ රක්ෂිතය පිහිටල යෙන්නේ. ඒමට පස්සේ දුණු පලාාති හම්බන්තර දිස්ත්‍රීකයක් එක්ම. ුව පලාාතේ ොන්රාගල දිස්ත්‍රික්කත් මේ යාලවන ෝද්‍යානය පිහිතිච්ච මහිම් සීමාවන් හැටියට දක්වන්න පුළුවන් දැන් අපි අබ රාහුල ඇවිල්ල ඉන්නේ වෙනස් මාර්ගයකි ඔවවන් රාධ මේක නව ප්‍රවේශ මාර්ගයක් වනාට කතර්ග මැවිල්ල සිතුල් පවව්‍යනායට නං මේක නුපුරුදු මාර්ගයක් නෙමේ ඒ හැමෝම නිතරම කටගමූ හරහය වෙනවා ඉතින් මනජවී සරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ අය සඳහා කටගමුයිින් නව ප්‍රවේශයක් විෘත කරලා තියෙනවා මූලි අරමුණ වෙලා තිබුණේ පලටුපාන අන්තෙන් ඇතුළෙන සංචාරකයන්ගේ තියෙන අධික සංචාර්ක පීඩනය අඩුකරන එක ඒත් ඒ කළ අපේ සංචාරකයයිෙන්ටත් අතිරේක වාසියක් උදා වෙලා තියෙනවා කද පලටුපානන්තයෙන් ඇතුල් වෙලා උද්‍යානයේ දකුණු කෙරවල බල ලාපහෝගේ සංචාරකයයින්ට දැන් කටගමුව අන්තයෙන් ඇතුවෙලලා උද්‍යානයේ උතුරු කෙලවරත් මැනික්ගඟ අසබඩ ප්‍රදේශත් වැඩිතුර නර්මන්ඩ අවස්ථාව උදාවෙලා තියෙනවා. එහම නංගීතින් කතරගම ටැවිල් කිලෝමිට දොලහක දුරත් මේ කටගම මාර්ගේ ඔස්සේ යාල ජාතිකවන ෝද්‍යානයේ මේ නව පි විසට එන්න තියෙනවා. විශේෂයෙන්ම මෙතන් ටපට පස්සේ මෙතැනින් අපිට පුළුවන් ප්‍රදේශ පත්‍රයක් ලබා ගන්නට විශේෂයෙන්ම අප උඩවල ජාතිකව ෝද්‍යාන දීත් ඔබ ැවත් කර. මේ වගේ ජාතික නොද්‍යනයකට ඇතුල්වෙනකොට මොනවගේ කොන්දේසිද නීතිරීය දීම කියලා නීතීති කොහොම වෙතත් වනන්තරයකට ඇතුළනට පස්සේ අපි සතා සීපාවාට ගහ කොළගලට හානියක් නොයමකිදිහයට කටයුතු කරන්න වගේ බලාගන්න වන කියන පස්සේ අපිට පවස පතයට අතරව ඉතින්දදි මාර්ගෝපදේසකගේ ලබෙන අදන අපි මාර්ගෝපදසකවට පත්ලන්නේ සේමරත්න දැන් මේ වගේ ගමනකති ගොඩක් කලාට පෝවල්වාහනයක් ප්‍රවිචික නෙ හොඳයි කතරගම අවට චුට්ටක් ොල බැලුවොත්ත එෙ. ල්වාහනක් ගට බැරිවෙන කත්ම හම හිති අපි ඇතුලට ිල බලුම් කොහොම මේ පැත්තෙන් අපිට දකින්නට පුළුවන් සුන්ද රත්වය සහ ගවේෂණය කරන්නට පුළුවන් දෙවල් නොවාද වර්ෂය ඉක්්‍රාශ්නම සයේදී රහුණු ජාතික වනෝද්‍යානය ලංකාවේ ප්‍රථම වනජීවී රක්ෂසිතය ලෙස ප්‍රකාශයට පත්වුණ මේ ලංකාවේ දෙවන විාත්තම ජාතික වනෝද්‍යාන. වනෝද්‍යානයේ සිය හැත්තෑවක පමණ ප්‍රදේශයක් මොනරාගල දිස්ත්‍රික්කයටත් සියයට තියක පමණ ප්‍රදේශයක් හම්බන්කොට දිස්ත්‍රික්කයටත් අයත්වෙනවා. වනෝද්‍යානයට ඇතුළු වෙලා ටිකත් දුරේෙනකොට අපිට හමුුවුණේ වනෝද්‍යානයේදී තරමක් අඩුවෙන් දකින්න ලැබෙන කෙනෙක්. ගෝන අපි පැමිණීමෙන් ටිකත් කලබල වනාවගේ. ගෝනටත් වැඩිය කලබල වනේ මේ තිත්මුව රංචුව. වනන්තරේ ජීවත්වෙන කොට හැම දෙයක් දිහම සැකසංකාවෙන් තමයි බලන්න ඕන පොතැනක සතුරයින්න වද කියන්න බැහැනි. ගමන එන්න පටන්ගන්න කොට කිව්වා මතක ඇතිනේ පෝවීන්වාහනයක් එන්න ඕන කියලා මේ වගේ මඩ කඩිති අබලන් මාර්ග තව ඉස්සරහටත් හම එන්න පුළුවන්. නාබර වයසි මුවරංචුවක්. මිටිය තර ඉන්න්නේ මේ හිත්මුවන්ද ඇතුළුව රුුණ ජාතික වනෝද්‍යානය තුළ ශීරපායි වර්ග හතලිස් දෙකක් පමණ වාර්තාවීති වෙනවා මේ සැලකයුතු මට්ටමක විධත්වයක් දකුණු අසියානු කලාපේ වනෝද්‍යානයන් තුළ එකන එකට ආසන්නව මෙවැනි විවිධක්වයක් දැකීමත් අසීරුයි මේ තෙත් වැරටිච්චා සමහර ප්‍රදශවලදී ගොමරිට්ට කියලත් හඳුලනවා ලංකාවේ හැම්‍රදේශේකම වගේ දකින්න පුළුවන් පරිසරයක් එක්ක ගැලපෙන වර්ණ රටාවක් තියන නිසා ළඟට යනකං අනුනගන්න අත්තමාරු මෙඉන්නේ කහා යකිමල් කියරලා ලංකාවේ වියලි කලාපේ වැඩි වශයෙන් දකින්න පුළුවන් කෙටි තන සහිත එලිමහන් තැබිම්වල තමයි මෙයා වැඩි වසයෙන් ගැවසෙන්නේ කහ යකිමල් කරලට ඔබ්බෙන් ඉන්නේ තවත් කියරලි ඇැබයි මෙයාකිකක් වෙනස් මුහුණ ඉදිරි පස සහ පොටේ ආශවිතව රතු පැකින් බරණ ගැන්විලා උනන්ගුවෙන් බැලුවොත් විතරයි මේ දෙන්නගේ වෙනස දකින්න පුළුව. සැප්තැම්බරේ පටන්ගත්තු මාස්වැස් සහවර වෙලා තාම වැඩි කලක් නැහැ එිහින්ද පාරවල් වල වතුර පිරිලා. මුගටිය අපි හුඟ දෙෙනෙකුට නුපුරුදු කෙනෙක් නෙමේ මෙයා දැකල නැතිවුනත් අහලා ඇතිනි. මේ දුම්බොන්න ගිනිතියාපු හේෙන්වල දුම්ගරුට වස්සේ ඉගිල්ලෙමින් කෘමීන් අල්ලගන්න මෙය හරිම දක්සයි. එෙනිසයි අපේ ගැමියෝ මෙයාව දුම්බොන්න කියලහ දුන්වන්න. මේ බොර සබරිත්තා සංචාරක පක්ෂි. මේ දම් සූටික්කා වැඩිවසයෙන් දකින්න පුළුවන් වෙන්නේ වියලි කලාපේදී තෙත් කලලාබේද උනත් දකින්න බැරිකමක් නැහ යා ද්‍යාන ොඩ ුරාාවටිකත් මහසසිගත් දයන්නයිේ ිකක් වට කරලා මහන්නවත්ත ගත්තේ මේ හරියට අවට පස්සේ උඩවලව ජාතික වනෝද්‍යන දී අපි දකින්නට ලැබුණ කටුපඳුරු සහිත වියලිලාපීය නනාන්තරම තමයි රාහුල දකින තියනෙෙනෙ ඇත්තටම මේකත් අයිති වෙන්නේ වලිකලාපියය වනන්තරවලට. ඒත් උඩවලවට වැඩිය පොඩි වෙනසක් තියවා උඩවලව තියන්නේ තෙත්කලාපත් වියලි කලාපයත් අතන මැදවෙන මයිමට බොහොම ආසන්නෙ. ඒ හින්දා එහෙ මීට වැඩිය විශාලෂාක ප්‍රජාව තියෙනවා නමුත් මෙතන යාල එනකොට අපි ඉන්නේ ගොඩක් කලාවට වියලි ලාපයත්න්තිම කෙරවලහරියට ඇවිල්ලා වර්ෂාපත්තනය අඩුයි දැඩි හිරුරස් පත්ත වෙනවා එහින්ද ගොඩක් කලාවට තියන කටුපඳුරු සංචාව වැඩි ගොඩක් කලාට එරමිනිිය අපිට බහුලොව දකින්න පුළුවන් ඒගාවට අන්දර දවුල්ඒවගේ ගහනතාවේ ගොඩක් වැඩි උඩවලවට වැඩිය. ටගමුව ප්‍රවේශයෙන් අපි රහුණු ජාතික වනෝද්‍යානයට ඇත්තුල වනේ වැඩි වශයෙන් පුරුල්ල නැරමීම වෙලාපොත්වේ. දර්ශන බැව එකට හොඳ තැන. වැවටයන පාරෙන් මඩකඩිත් අක්ගාව මෙ ඉන්නේ නිතම් රතු වැහෙලේනිිය ලංකාව පුරාම දකින්න පුළුවන් මෙයා මඩ කඩිතිවලටෙන්නේ කැදලි හදන්න ඕන වෙන මඩ ගුලි ගෙනියන්. අර ඇතින් පේන්නේ මෝදර ගල එහින්දා මේ දර්ශනබැව මෝදර වැැව කියලත් හඳුන්වන. පි කලින් වැඩ සටහනදික් මතත් කළ විදිහටම යාල කියන්නේ අතීතයේදී ජනාවාසයක් මේ වනපෙතපුරා පැතිරපවතියන ව්‍යවපද තිය ඒ බෞ්ත අහවරු කරන්න හොඳ සාධකය දර්ශනවේද අපි මුලින්ම දුටුවේ අටු වැහෙලිහිනි රංචවා අටුවැහෙලිහිනියා සංචාරක පක්ෂයේ යුරෝපා රටවල ඉඳලයි අගෝස්තුවේදි විතර මෙයා ලංකාවට එන්නේ හීන් බහුරුමානාාව දියලි කලාපිය කුරුල්ලෙ වැඩි වශයෙන් වාසය කරන්නේ දියකඩිති අත්්දර මේ ලයරන් බට ගොයා ලංකාවේ මධ්‍යම කඳු කරේ ඇරු නම අනෙක් ප්‍රදේශවලදි දැකගන්න පුළුවන් වැඩි වශයෙන් ලැගුම් ගන්නේ ගස්වල ඉතා ඉහුලාතුමු දුන්වල දර්ශන දැව අත්දර හිීල්හෙවන ගිමන් නිවන ගෝනෙක් බොහොම විමසිල්ලෙන් අවට බලන මේ කුරුල්ලා පෙරලි කොන්්ඩකුස්සා මෙයා ලංකාවේ හැම තැනක දිම වගේ දකින්න පුළුවන් හි මතුපිට අලංකාර ලෙස පාවෙමින් ගොදුරු සොයායන්න මේ දෙන්න පැස්තුදුුවෝ වැව් කලපුවල වැඩි වශයෙන් පැබසෙනෝ වියලි කලාපෙ තමයි ගොඩක් වෙලාවට දකින්න පුළුවන් කමතියෙන් තින් පුරල්ල බලන්න උනන්දුවෙන සංචාරකයන්ට තවත් වැදගත්්ඩයක් මිතිදදිිමතක් කරන්න ඕන. නිහෙඩතාවේ හා විශේෂ අවධානය පුරුල්ල බලන්න අත්‍ය වශ්‍යමයි. දර්ශන වැැවෙන් පිටත් වෙලා අපි මේ ගමන් කරන්නේ රමුහුණු ජාතික වනෝදධ්‍යානයේ තවත් වැවක් වන කොමා ව්‍යවාදදරට. මැනික්ගඟට ටිකක් ආසන්නවයි කොමා වැැව පීහිටල තියෙන්. දවාල කියල ගානක් නෑවගේ මේ ආසියානු විවර තුඩුවන් කිහිප දෙනා ොදුරු බලාපොරොත්වෙන් කල් මරණවා. ආසියා විවරතුදුවන් මධ්‍යම කඳුකරය හැරුුණහම ප්‍රධාන වශයෙන් ලංකාවෙ වියලි කලාපේදි දකින්න පුළුවන්. නිතරම පාහේ මඩකාල්ගාමින් ආහාර සොයායන මේ යුරාසියා හැඳි අලවා ලංකාවෙ වියලි කලාපේදි වැඩි වශයෙන් දකින්න පුළුවන් ඇදක ආකාරයෙන් සසිහිතා ඇතිනේ හොට හැදියලවාට ආහාරක් සවයාගන්න කරන කාල් ගෑමට බොහොම ප්‍රයෝජනවත්. ඇත්තටම කුරල්ලො නරමනකොට ඕුන්ගේ මේ සුවිසේසිී චවරයාරට හඳුනා ගැනීම බොහොම රසවත් සංචාරකාත් දැකීම. සැම්ම යාම. නෝද්‍යාන තුලේ සතියත් අපි කරල්ලන් පිළිබඳව ශේෂවෝධානයක් යමකර. මසතියත් අපි කුරල්ල පිබඳ විශේෂෙන්ස්වාබැලවා. ලංකාවේ සංචාරය කරන පිරි සිටියට කුරුල්ලන් පිළිබඳ අධානයම කරන උදගේන්නේ බොහොම සිල්ිත්‍රමාණයක් ඉතින් සංචාර්ක සංස්කෘතියක් ගැන අපි උනන්දු කරන්න මොහොතේ අපි හිතුවා ඔබ කුරල්න් පිළිබඳ වැක්්ික් අවධානය යොම කරන්න හදාරන්නට අවස්ථාව සලසෝත්හොයි කියල. ඔවන්වාද ඇත්තටම අද කොරුල්ලු නැරම්ඹීම. ත පන්තියකට විතරක් සීමාවවෙච්ච විලාසිතාවක් වෙලා ඒත් අපේ තැරන්න මීට වැඩිය කුරල්ො ගැන උනන්දුවෙච්ච බව උන්ට දාලතියන නංවලින්ම පැහැදිලි වෙනවා අපි මේ ගමනෙදී ගොඩක් කුරුල්ලො දැක්කා ඒ හැමවෙලේදිම අපි උත්සාහ කරා එක එක විශේෂ එක්ට ළඟදී ඔගොලන්ට පෙන්න්නන්න ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ට ඉන්න කොරුල්ලන්ගේ තියෙන පුංචි වෙනස්කම් අඳුනලගන්න ඒ වෙනස්කම් වලින් එක එක සත්‍ය වෙනස් වෙන්න කොහොමද කියන එක පැහැදිලි කරන එක තරන්න ගොඩක් දවල්ලුණු නිසා අපිියාව මැනික්් ගන්ගේ පරණ තොටුපල කිලමට විස්සකවිතර දුරක් ඇවිල්ල අපිදැ ඇවිල්ලතින්නේ මැනික්ගගේ පැරනිත් හොටු පළගවට. ද ඥාල ජාතිකවන් හොද්‍යාන හැම ැකමිට බැහලා පි ඕන විදිහට ඇසිරෙන්ට කඩන. මුත් එහෙම බහින්නට පුළුවන් තැනක් මයි මෙතන නිස් කලංකෝ විවේකේෙන් ගෙනපුො කෑමක් බීමක් අග යන්න පුුවන් ඕන කෙකටමතෙටාවට පස සංචරය දන දැ විතට ඇල්ල හම කෑම්බීම ගත්තට ගේෙන පොලතින් කවර එතික්කම අ කඩදාසයමෝ දාලයන්නප ඒව අරගෙනයන්න හමනොත්හම මෙතන. යන සුදරත්වය වතුරට රක්කරගට පුළුවන්. නැන් අපි මැනිගංග අස බඩ කියලකිවන මෙතට එන්න සෙල්ලා අපි කොමාද කොරවක්වැද දර්ශනැවගේ වවවාස්කෘතව තිබෙන ස්ථාන පිළිබඳ විතරක්න මේ ඒයාස්විත වාසය කරන ගුරුල්න් පිළිබඳව තිසේසේෙන් සැලකිල්ල යොමු කළා. යාල ජාතිකව වනෝ්‍යානයේ කලාපංක එක නැගැනිහි මයි මනිිග මේ මනිග හ පැත්ේ තින්නේ යා ජතික වනොද්‍යාන ලාාංක දෙක. පැත්ර යන්න ලුවන් හැබැ ටික් ගම දුස්කරයි නමු සංචාරකන්ට ගමන් කිරීම සඳහා ඒ පැත්තත් යෘර්ත කළති. හැබැයි යාල කලාපංක දෙකට ඇත්තුළුවවෙන්න නම් ෆෝවිල්වාහන දෙකක් අවශ්‍ය වෙනවා. හේතුව තමයිඒ එකවාහනයක් මඩේ රමුොත් එහමනැත් නම් අනතුරකට පත්තුනොත් මතුවෙන අවධානන වලක්ව ගන්න හෙතකොට පුළුව. ක්ගගේ පරණ තොටුපලෙන් පිටත් වෙලා අපිඉන්න මේ ප්‍රදේශයට යාල ප්‍රධාන ප්‍රවේශයනුත් ඇතුළු වෙන්න පුළුවන් මේ ප්‍රදේශයේ උස්කස්කොලන් අඩු නිසා සතුන් දකින්න තියෙන ඉඩකඩ වැඩි වනන්තරේ සද්ධන්තය වතුරබී ලහවරයි කිම්ඹුලයිඉන්නේ අලිය නොදැක්ක ගානට ගෝනල්ලු මුවන් කොච්චර දැක්කත් අපේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා වලහෙක් දැකගන්න එහින්දා නිරන්තරෝම විමසිල්ලෙන් බලන්න එක පාරටම ජීප එකට එහා පැත්තිෙන් පඳුර වතරින් කළුපාට සතෙක් මතු වෙනවා දැක්ක දවුලත් තුනන්ුවෙන් බලන්නවා සමහර විට වලහෙක් වෙන්නත් පුළුව අපි හිතුවා හරි කලින් දැකපු කෙනා කැලේ ඇතුලට යනකොට මේ නෙ තවත් එක් කෙනෙ ුරු ජාතික වනෝධ්‍යානය පුරා වැව් ගණනාවක් පිහිටල ඇති බව අපි කලනුත් මතක් කළා දැන් අපියන්නේ තවත් වැවක් ළඟට අඳුන් නොරුව වැවට ජලයරැඳුණු පියාපත් අවේ වියලා ගන්න අත්තක්කරට වෙලා ඉන්න මේ මිත්‍රයා අහිකාවක්.බියලි කලාපේ විශාල වැැව්වල වැඩි වශයෙන් දක් ඉන්න පුළුවන්. එකම බිමේ ඇන කොටාගන්න නැතුව විධකුරුල්ලො හාරහය නම්. ඉජෙනගන්න වනම් මිනිස්සුම් තත්හොඳ පාඩම මේඉන්නේ ඉන්දුසුදුදෑ කැත්තා ධ්‍යම කඳුකරේ හැරුණු විට ලංකාේ වියලි කලාපේ ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්. ආහාරසෙවීමේ අපූරු රටාවක් පෙන්වන මේ කුරුල්ලා ලතුවැකිය. කොටේ මඩ තුළට ඔබලා එක් කකුලකින් මඩ කලතනවා එතකොට කලබල වෙන සතුුන් හොටේට හුවෙනවා. ලතුවැකයා වියලි කලාපේදි වැඩි වශයෙන් දකින්න පුළුවන් හාටු රහිත කහපාට හිසත් දිග වක්කුණු කහපාට හොටත් රෝස පැහැති පාද සහ පෙන්දේ යත් නිසා ලතුව කියා පහසුවෙන් හඳුනගන්න පුළුවන් මේ මහ සුදුකකා ලංකාවේන්න සුදුපාට කොක්කු හතර දෙෙනගෙන් විසාලම කෙන වැෙන් සිටත් වෙලා පාරට එන පොටමයි අපිට මාවේ නිකම මේ කුරුලු මිත්‍රයවහම වුණේ වලිකුකුල පසුගේ සතියදිත් අපි කියපු විදිහට රෝුණු ජාතික වනෝධ්‍යානය තුළ පක්ෂිවි සේෂ දෙසිේ අසූ දෙකක් වාර්තා වෙලා තියෙනවා ඉන් අපිටම ආවේ නික සංකඛ්‍යාව හතත් වලිකුල තින්නෙක් කෙනෙක් හත් එක්කම වලිකුකුල තමයි ලංකාවේ ජාතික පක්ෂිය ිකුකුලටේ හා පැත්වයෙන් පාරායිනේ හෞුද කලබලෙන් ගලිනාන මේ පොදු පොරෝලුව පොටේ පොළව තුළට ඔබා ආහාරසෙවීම මෙයාගේ විශේෂ ලක්ෂණයක් හැබැයි ලස්සනට හිටියට මෙයාගේ කෝඩුව තමයි කුරුලු කෝඩුව අතර අපිරිසි දුම එක. මේ පරු කෑන්දැත්තා වැඩි වශයෙන් ඉන්නේ ගියලි කලාපේ ඉවලක් විදිහට එහෙමනැත්නම් රංචු විදිහට ඉන්න තමයි වැඩියෙන් කැමති දැනම්ටිටක් හවස් වෙලා අපිට ආයෙත් පෙරලිකොන්ඩ කුස්සාම වුණ. පුහුණු ජාතික වනෝධ්‍යානය දිවියන් දකින ලෝ පුරාත සිද්ධයි. හිතෙ පුංචි බලාපොතුවක් තිබුණනා ගමන අවසානයේ දිහරි දිියක් දැකගන්න අපේ බලාපොරොත්තුව ඉටු කළේ අපේ මඟ පෙන්වන්නා සේනාරත්ම දිවයා ලංකාවේ විශාලතම විලෝපිටයා ඒ කියන්නේ විශාලම මාංශ භක්ෂකය ගොඩක් පහන්සේ වගේ හති අරිෙනෝ ප ඇවිත් බලයින්නවට නම් කැමති නෑ වගේ ඇඳිරි වැටන්නත් ළඟයි අපිටත් වන පෙතිෙන් පිටත් වෙන්න වෙලාව හරි මේ අපි ඇවිල්ල ඉන්නේ සිතුල් පව්ව රජමහා විහාරයට මේ පේන්නේ සිතුල් පව්වදා ගැබ අපි කතරගම කටගමුව හරහා පුුණු ජාතික මනොද්‍යානයට ඇතුව වෙන කොට කිව්වා තුල්ව රබන්නේ එන කෙනෙකුට මේ රුහුණ වනෝද්‍යානයට යන්න පුළුවන්ගේම දුහුණු වනෝද්‍යානය නරබල මේ සිතුල් පව්ව වන්දනාමාන කරලාත් යන්න පුළුවන් කියලා. ඉති ඔබටත් පුළුවන් මේ සිතුල් පව් රජමහා විහාරයක්ත් එක්ක ලොකු සම්බන්ධයක්වය නො මේ රුහුණු ජාතික වනෝද්‍යානයේ. එත් එක්කම මෙතන පෞරාණක වසයෙන් විශේෂයෙන්ම ඉතිහාසේ සහ පුරාවිද්‍යාත්මකී ගොඩක් වැදගත්තෙන. එත් එක්කම රුුණු ජාතික වනෝද්‍යානය නරබන්න එන ඔබට ාරගමගල හය න රු ජති වන ද්‍යාන ඇතුල. කල්වේලා ඇතුව වන ජී සරක්ෂ පාර්මන්තිේ ප්‍රධන කාරයාලයෙන් ඒවාවිකගන්න පුළුවන් එහමැත්තන් මේ සිතුල් පව රජම විහාරිත නවාතැන්ගන්නට පුලුවන්ම තියනවා. එහෙමත් කරන්න බරිනම් තිස්ස හෝ හමනැත්තන් කරගම පෞද්ගලික නවතැ පලක න්දල මෙ මේවන අරමන්ට න්නට පුළුවන් හම ති බ ද සැ සරතු.